ආයිපවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමකින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඇමති සබ්‍රි පාර්ලිමේන්තුවට විස්සගෙනේ විවාදය අත්තරඹේ විස්ස එපා කියා මොකබාඩමේ ලියාගෙන සජිත්ලා රත පෙළපාලියක වෙඩි තිබ්බාද වෙඩි පැදුනාද මදුෂ්කේ ඝාතනයේ ඇත්ත කතාව SDIG දේශබන්දු හෙලි කරයි බ්‍රැන්ඩික්ස් පොකුර තවත් ඉහළ යද්දී වැසුණු කොටුව පොලිසිය යලි ඇරේ ඇඳිරි නීතිය කඩ කරන්න එපා ගෙදර හිටියොත් සෞඛ්‍ය රැකේ පොලිසිය ජනතාවට කියයි චීන බැංකුවක ට්‍රම්ප්ගේ කිනුමක් ගැනත් හෙලිතරව්වක් විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. විවාදය හෙට දිනේදීත් පැවැත්වෙනවා. හෙට පස්වරුවේ විවාදය අවසානයේ මේ පිළිබඳ චන්ත විමසීම පැවැත්වීමට නියමිතයි. න්‍යාය පත්‍රය අංක 1 විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම. ජනාධිපතිවරණයට යන අවස්ථාවේදී සහ මහමැතිවරණයට යන අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කර සිටියා 19 ව්‍යවස්ථාව ඉවත් කරලා මේ රටේ ජනාධිපතිවරයා සතුව තිබෙන සහ මේ රටේ විධායකයේ සම්පූර්ණ බලතල ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යලි ලබා දෙනවා කියන එක. ඉදිරිපත් කරන ලද පළාත් කෙටුම්පතට සංශෝධන ගරු නීතිපතිතුමා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ සියලුම යෝජනා අපි කෙටුම්පත් අවස්ථාවේදී නැවත ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් අද දිනයක බෙදා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හා සමානවම විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඊයේ දින ඔබතුමා විසින් ලබා දුන්නා. ඒ අනුව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු හතරකට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. අපට පුවත්පත් වලින් දැනගන්න ලැබී තිබෙනවා මුල් කැටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එහෙම කිසිවක් නැහැ. අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද කියන එක පිළිබඳව. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම හඳුනාගෙන තියෙනවා ශේෂ්ඨ කීයකටද මේක සම්බන්ධ කියලා. ඒ ශේෂ්ඨ වලට අනනුකූල කිසිවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ඉදිරිපත් කළා. කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක් යනකම් විසිරුවන්න බෑ කියලා. දැන් අපිට හේතු ගන්නන දේ තමයි ඒ 4 හමාරක් නෙවෙයි 2 හමාරක් වෙනකන් අඩු කරා කියලා. මේ එකක් වෙන්නේ නැහැ. අවුරුදු 2 හමාර වෙනකන් යනවා. ගරු ඔබතුමා කතාවේදී ඔක්ගන්න. සංශෝධන දැන් මේ සුර තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනත් සංශෝධන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවද? මේ අවස්ථාවේදී මම රජයේ නියෝජනය කරමින් අධිකරණ මැතිවරණ අවශ්‍යයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයිට ඇරුණම නමුත් අපි දෙවන වර කියවීමේදී වෙනත් දේවල් පෞද්ගලික ඔබතුමන්ලාගෙන් නෝද මේ කතානායකතුමනි 1978 ව්‍යවස්ථාව තමයි සාන්ද්‍රණයෙන් වැඩිම ව්‍යවස්ථාව. 2017 ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ බලය අගමැතිතුමාට ගන්න උත්සාහ කරා. 18 ව්‍යවස්ථාවෙන් කරේ 17 ව්‍යවස්ථාවෙන් ලබාගත් ඒ බලය නැවත ජනාධිපතිවරයාට ලබා දීම. 19 ව්‍යවස්ථාවෙන් නැවත කරේ ඒ 18 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තිබුණු ඒ බලය යලිත් වතාවත් අගමැතිතුමාට අරගන්න. ඒ අනුව සාන්ද්‍රණය අතින් බැලුවම 1978 ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බු වෙන්නේ. ඒ හින්දා මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට ජනතාව විසින් ලබා දීපු බලය තමයි යලිත් ලබා දීම සඳහා අපි උත්සාහ කරන්නේ. ඒ හින්දා අපි ඔබතුමන්ලාගෙන් අහනවා මේක එක වගන්තියක් තියනවද? එක වගන්තියක් තියනවද 78 නොතිබුණු? එක වගන්තියක් තියනවද 78 ජනාධිපතිවරයාට නොතිබුණු ඊට වඩා ඉහළින් දෙන එක? මේක 78 ජනාධිපතිවරයාට වඩා අඩු බලයක් තමයි මේකේ තියෙන්නේ. ගරු විපක්ෂ නායකතුමා ඉන්නවා මෙතන. මම එතුමාගෙන් අහනවා මේ රටේ මීට වඩා සාන්ද්‍ර විධායක ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු කීප දෙනෙක් හිටියා. හැටියට හිටියා මේ මීට වඩා බලගත් ව්‍යවස්ථාවක් යටතේ. ඉතියේ හැම දෙනාම ඒකාධිපතියෝද? අපේ විපක්ෂ නායකතුමාගේ පියත් ඒකාධිපතියෙක්ද? බලය තිබුණු පමණින් ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. බලය ක්‍රියාත්මක වන අයුරින් තමයි ඒකාධිපතියෝ වෙන්නේ. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාගේ තුමාට කිසිම
විපස්සයන් නැත්තම් ඕගොල්ලෝ ඇයි කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමති. විපස්සනායකතුමා බලය ලැබෙන්නේ ජනතාවගෙන්. එතුමා තමයි මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති. ඇයි ගරු අග්‍රාමාත්‍යතුමාට යම් සීමිත බලතල ප්‍රමාණයක් මේක විහිළුවට කරන යෝජනාවක් නෙවෙයි. මම ඔබතුමාගෙන් අහනවා ඔයිට වඩා බලයක් ඔබතුමාගේ පියා මේ රටේ අගමැති හැටියට අවුරුදු 11 තියෙද්දි තිබුණේ ඔය බලයම තමයි. ඔබතුමාගේ පියා නාම මාත්‍රික අගමැති කෙනෙක්ද? නෑනේ. ඔබතුමාගේ පියා වැඩ කරා. අපේ අගමැතිතුමා ඊට වඩා දහගුණයක් වැඩ කරලා මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳනවායි කියන එක මම කියන්නට ඕන ඔබතුමාට. ඔව් විපක්ෂ නායකතුමා. මගේ පියා අවුරුදු 10 මාරක් රාම මාත්‍රික අගමැති හැටියට හිටියා. මේ තමන්ගේ අගමැතිතුමාට ගරු කළා යෝජනා ඉදිරිපත් කරන්න. මට කතා කරන්න ඕනේ විපක්ෂ නායකතුමා. ඔබතුමා බාධා කරනවායි මම. කතා නායකතුමනි. අධිකරණ ඇමතිතුමා මේ පනත ඉදිරිපත් කරනවා. මේ විපක්ෂ නායකතුමයි මේ අනිත් අය කරන්නේ මේක බාධා කරන එක. මේ ගන්න ඕන තරම් තියන වෙලාව කතා කරන්න. මේකට ඉඩ දෙන්න එපා. මේ ෆ්ලෝ එක හරියට යද්දි බාධා කරන වැඩේ කරන්නේ. මේ පිස්සා වාඩි කරවන්න. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පළ කෙරුණු පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක් දැන්. 20 සංශෝධන සම්බන්ධයේ යම් යම් සංශෝධනයන් වෙනස් කිරීම ඒ වගේම මේ පිළිබඳව රට පුරා පැන නගිලා තිබෙන විරෝධය සහ ඒ පිළිබඳව මහජනතාව දක්වන උනන්දුව සලකලා යම් යම් වෙනස්කම් කරන්න ආණ්ඩුව ක්‍රියා කරලා තිබෙන බව මාධ්‍යවල වාර්තා වෙලා තිබෙනවා. සමගි ජන බලවේගයේ හැටියට 20 ව්‍යවස්ථා සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු සැසිය නතර කළ යුතුයි. ඔහුට මතක නැහැ පරවෙනි කොරෝනා රැල්ල ආරම්භ වෙනකොට රටේම කොරෝනා ව්‍යාප්ත වෙන වෙලාවක මේක කැඳවන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිරියල්ල මහත්තයා ඔය උන්නහල ඔක්කොම ටික පුදුම ඇඟේ අමාරුවක් තිබුණේ අධිකරණයට පවා කරුණු වාර්තා කරනවා. දැන් අද කියනවා මීටරේ පරතරේ නැහැ පාර්ලිමේන්තුවේ ඇතුලේ පාර්ලිමේන්තුව රැස් කරන්න එපා. මෙහෙම විපක්ෂ නායකවරයෙක් මගේ දේශපාලන ජීවිතේට නම් මට නම් හම්බ වෙලා නැහැ. 19 අහෝසි කරලා 20 ගේන්න තියෙන කඩිමුඩිය නිසාම මේක අර කලබලේට කොරස්කඩේ තත දාගන්න බෑ වගේ එක එක වෙලාවට දැන් දානවා. මේ 20 සංශෝධනයටත් පූර්ණ වශයෙන් සංශෝධන අයිසිං කෑලි මොනවා එල්ලුවත් මේකට පූර්ණ වශයෙන් ප්‍රතිපත්තියක් විදියට විරුද්ධ වෙනවා කියන එකත් මේ වෙලාවේ සඳහන් කරමු. විසර අපි සහයෝගය දෙනවා යම් යම් සංශෝධන අපි ඉල්ලලා තිබුණා ඒවා ලැබිලා තිබෙනවා සමහර ඒවා තවත් ගණනාවක් අපි ගැන කතා කරමින් යනවා. මම හිතන්නේ ආණ්ඩුව නිවැරදි තීන්දුවක් ගනී කියලා මම විශ්වාසයි. 20 සංශෝධනයෙන් කෙරෙන්නේ 19 සංශෝධනය අහෝසි කිරීම පමණයි. 19 සංශෝධනය අහෝසි කරන ලැබේ කියලා 20 සංශෝධනයක් ගේන්න බෑ. 19 සංශෝධනයෙන් තමයි අවුරුදු 4 මාරක් ඔවුන් රට කළේ. ඒ රට කළේ තිබුණේ සියලු මාතින් කිසිම අතකින් අපි ප්‍රගතියක් ලැබුණේ නැහැ. සෑම අතකින්ම රට අරාජික වුණා. ඒක නිසා සමස්තයක් වශයෙන් ගත්තාම 19 සංශෝධනය අහෝසි කළ යුතුයි කියලා ජනතා මතයකුත් ගොඩනැගිලා තියෙනවා. ඒක තමයි 20 සංශෝධනයෙන් කරන්නේ. වෙන කිසිම මේකෙන් ජනාධිපති කෙනෙක්ට නොතිබූ කිසිම බලයක් වර්තමාන ජනාධිපතිට ලැබෙන්නේ නැහැ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙතුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද රතපෙරපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා. මන්ත්‍රීවරුන්ගේ අත්වල 20ට එරෙහි පළඳනාවන් දක්නට ලැබුණු අතර ඔවුන් 20ට එරෙහි වැකි සඳහන් මුවාවරණද පැළඳ සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි විපක්ෂයේ භූමිකාව තමයි කරන්න ලෑස්ති වෙන්නේ. මුදල් වලට යටවෙන්නේ නැති රාජ්‍ය බලයට යට නැති විපක්ෂය ජනතාවගේ සැබෑ හැඬ යටපත් කරන්න දෙන්නේ නැතුව ඒ සඳහා පෙනී සිටීම තමයි මේ කරන්නේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෙලෙස අදහස් පළ කළා. මොන පෙළපාලියත් අද හිට ඡන්ද විමසීමේදී බලා ගන්න 3-2 ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙන්න. ඒකාධිපති කෙනෙක් වෙන්න හදනවා කියලා කියන්නේ විපක්ෂ ඒකාධිපතියක් නැහැ. 19 සංශෝධනයේ තමයි ඒකාධිපති රට ආපස්සට ඇදගෙන ගියේ. පිටින සංශෝධන ක්‍රියාත්මක කරන පස්සේ ඔබ තමුන්නාන්සේ බලා ගන්න පුළුවන් රට කොහාටද යන්නේ කියන එක. ජනතාවට සතක් ඇයිද? අනිවාර්යයෙන්. මොකද්ද මේ මේගොල්ලෝ මේ කරන්නේ? ඒ මේගොල්ලන්ට පිස්සුද මේ රටට හොඳ දෙයක් කියන හැම වෙලාවෙම ඒ ඔය එක්සත් ජාතික පක්ෂ කාලෙත් තේමයි දැන් සමගි බලවේගයක් හදාගෙනත් තේමයි. මේගොල්ලෝ දැන් විරුද්ධ වුණා. අපි රට ඉස්සරහට ගෙනියනවා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ බලය වැඩි කරනවා. රට අපි අලුත් ගමනක් අරගෙන යනවා. පිස්සුවටද? මේ තනිකර පිස්සුවටද මේ මේගොල්ලෝ කරන්නේ? ඔය පේන්නේ මොලයක් බුද්ධියක් නැති වුණාම ඕක තමයි විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනවා මෙලෝ හරයක් නැහැ වගේ වැඩ මේ කරන්නේ. මොකද්ද රත පෙළපාලිය? පෙළපාලිය නෙවෙයි මේ අපි පාර්ලිමේන්තුව. ඇයි මේ අද මේ රත පෙළපාලිය කියන්නේ හේතුව? එහෙම පෙළපාලියක් නෙවෙයි. මේ මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවට යනවා.
ප්‍රබල මද්‍රව්‍ය හා අපරාධකාරී සමාජික මාකන්දුරේ මදුෂ්ට වෙඩිවැදීම් නියාමයේ සිටිය පිළිබඳ විවිධ තොරතුරු සමාජයේ සංසරණය වෙනවා. කෙසේ වෙතත් ඊයේ සිදු වූ සිදුවීම පිළිබඳ සත්‍ය තොරතුරු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්තු තෙන්නකෝන් මහතා අද හෙළි කළා. ඒ ස්වාධීන රූපවාහිනී හත්වන පැය වැඩසටහනට අද උදැස්සන එක්වමින් සමාජ මාධ්‍යවල අපි දැක්ක විවිධ කටකතා නිර්මාණය වන පාර්ලිමේන්තුවේ පවා ඒ දවසේදී මේ පිළිබඳ උණුසුම් වාද විවාද ඇති වුණා. ඇත්තටම ඊයේ මොකද්ද සිද්ධ වුනේ? සාර්ථක ප්‍රශ්න කිරීම ප්‍රතිඵලවල අනුව තමයි ඔහු කියන්නේ තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් දෙන්න පුළුවන් කියලා ඉවරලා සහචරින් උදාහරණ යුතුයි කරන මේ ලබා දීම සම්බන්ධව දුරකථනයෙන් ඔහුට සම්බන්ධ වෙන්න දෙනවා අපි ඔහුගේ ජාලේ සමග. උපක්‍රමික වශයෙන් නිලධාරීන්ගෙට එකඟ වුණා ඒ සම්බන්ධයෙන් මාවත් දැනුවත් කරා ඒ අනුව තමයි මේ මෙහෙයුම් සැලසුම් කරන්නේ අර ගොඩක් අය අහන ප්‍රශ්නය තමයි මේ ඇයි අලුයම් කාලේ ගියේ කියන කාරණාව ඒ මධ්‍යම රාත්‍රියේ එළඹකන් හිටියේ මොකද මද්‍රව්‍ය ආරවම් කරව සුසු වෙලාව ලබා දෙනකන් අපේ නිලධාරීන් කණ්ඩායම නිදිවර්ජිත වෙන කියලා හිටියේ එළිවල ඉඳලා තමයි අලුයම් කාලයේදී මොවුන් මේ ස්ථානට යන්නේ ඔය මහල් නිවාස සංකීර්ණයේ 10 වෙනි මහලේ අංක 10 දරන ගෙදර. ඔබ දන්නවද මීට මාස දෙකකට විතර කලින් කංචිපාණ ඉම්රාන් කියන මද්රව්‍ය ජාවාරංකාර අපරාධකාරයාගේ සහචරයින් විසින් පුද්ගලයෙක්ගේ ඔළුවට වෙඩි තියලා ඉවල ඝාතනය කරාම නිවස ඇතුළේදී. ඒ අනුව එතෙන්ට තමයි නිලධාරින්ට එන්න කියලා කිව්වේ. ඔහුගේ සහචරයෙන් පියගැට පෙළේ ඉතාම අඳුරු ස්ථානයක් මම ඊහිම් පරීක්ෂා කරලා බැලුවා. ලේසියෙන් පුද්ගලයෙකුට ගැලවෙන්න බැරි විදිහට අපරාධ කොට්ටාස නිලධාරින්ට වෙඩි තැබීමක් කරුවා සැඟවිලා ඉඳලා ඉවරයි. මේ පොලිස් නිලධාරින් ඝාතනය කරලා මදුෂ් ඔවුන් සමග පැන යාම තමයි මේ ක්‍රියාවලියේ ප්‍රධානම පරමාර්ථය වෙලා තිබ්බේ. මේ මදුෂ්ට වැඩි පහරක් එල්ල වෙලා වෙලා ඔහු ජීවිතේ බේර ගන්න පොලිස් නිලධාරීන් ජාතික රෝහලට අරන්ගෙන අතරතුර තමයි මුහු ජීවිතක්ෂයට පත් වෙලා තිබ්බේ. මේ තරම් සංවිධානාත්මක සැලැස්මක් තිබ්බනම් ඇයි අර ආපු සංවිධානාත්මක අපරාධකරුවෝ දෙන්න පැනලා ගියේ? අපේ පොලිස් නිලධාරීන් ඔවුන් පසුපස ලුහු බැඳලා තිනවා. විශාල වෙඩි ප්‍රමාණයක් තියලා තිනවා. දුවලා ගිහිල්ලා යතුරුපැදිය නැගිලා පලායන අවස්ථාවේදී යතුරුපැදිය ඔගොල්ලෝ වෙඩි තියවීම නිසා පාරෙන් ඉවතට ගිහිල්ලා පෙරලෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඉතා ආසන්නට යද්දී ඔවුන් විසින් අත්බෝම ප්‍රහාරයක් එල්ල කරා. එතන හිටපු අපරාධ පපු ප්‍රදේශයට බෝම්බෙන් නිකුත් වෙච්ච කෑල්ලක් වැදිලා තිනවා. තව අඟලක් හරි අතුල්ල ගියා නම් හරියටම හાર્ට් එක තියෙන ප්‍රතිවත් තමයි වැදිලා තින්නේ. ඒ නිලධාරී ජීවිතක්ෂයට පත් වෙන හැමනාලා. දරුණු කනේ ප්‍රබල අපරාධකරුවන් අර අත්අඩංගුවට පත් වෙනවා. ඊට පස්සේ අවයායුධ පෙන්වන්න යනවා. වෙඩි ප්‍රහාරවලට ලක් වෙලා මී යනවා. කාලයක් තිස්සේ සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන හැමදාම මේ එකම විදිහට සිද්ධ වෙනවා. මොකද්ද මේ? දැන් ඔබ හිතනවාද මේ යන ගමනේද සහභාගී වෙන පොලිසිය රදාරි තමන්ගේ බොහොම කැමැත්තෙන් ඉදිරිපත් කරනවා කියන එක. එහෙම නැත්නම් යන් යන් හරි විනෝදාත්මක වැඩක් කියලා නැත්නම් රසවත්යක් කියලා වෙලා. එහෙම ගිහිල්ලා ඉවරලා මේ වගේ දරුණු ගණන් අපරාධකාරක එක්ක ගිහිල්ලා අපරාධකරුවෙ පෙන්වා දෙන මේ ස්ථානයේ තමයි ගිනි අවි තියෙන කියලා වෙලා. ඒ ගිනි අවියත් අතක ගන්න සැනින් එය පොලිසිය රදාරෙන් දැසට එල්ල කරලා ඉවරලා ඒ පොලිසිය රදාරෙන් ජීවිතක්ෂේත්‍ර පත්කිරීමේ හැකියාවක ඒ පුද්ගලින් තියෙනවා. අවදානම නැත්නම් හැකියාව 100%යි. පාතාල නැත්නම් සංවිධානාත්මක අපරාධකරුවෙක් ඕන විදිහට ක්‍රියා කරද්දී ගිනි අවි සොයාගද්දී ඔබ නිහඬව ඉන්න කිසි දෙයක් කරන්න එපා කියලා අවශ්‍ය උපදෙස් දෙන්න ඕනේ වෙලාවල. තමේ පොලිස් නිලධාරියගේ ජීවිතයට යම්සි හානියක් වුණත් එහෙම කවුද ඒ සම්බන්ධයෙන් වකින් බාරගන්නේ ඊයේ දිනේ තුල මෙරටින් නව කොරෝනා රෝගීන් 186 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 180 දෙනෙකුම බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර හා සම්බන්ධ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර පොලිස් පරීක්ෂකවරයෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් වසා තෙමුණු කොටුව පොලිසිය මෙවන විට විවෘත කර තිබෙනවා. ඊයේ දින තුල හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 186 දෙනාගෙන් 6 දෙනෙකු විදේශගතව සිට පැමිණි අයයි. ඉතිරි 180 දෙනාද සමග බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 2344ක්. ඉන් 1041 දෙනෙකු එම ඇම්ගලුම් කම්හලේ සේවකයන්. අනෙක් පුද්ගලයන් 1303 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසන්නේ. බෙතර මිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමු වූ මුල් රෝගීන් සුවය ලබා පිටව යන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා පවසනවා. අද උදෑසන ස්වාධීන රූපවාහිනී පත්තරමේන්තුව වැඩසටහනට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ආයතන දෙකේම සියලුම PCR පරීක්ෂණ ඉතාමත් සුළු සංඛ්‍යාවක් හැරුණකොට ඉතුරු සියලුම සංඛ්‍යාවන්ගේ PCR පරීක්ෂණ මේ වන විට කරලා තිබෙන්නේ. හෙට අනිද්දා වෙද්දී තත්ත්වය සම්බන්ධයෙන් මේ ආයතන දෙකේ සම්බන්ධකර පත් කරගන්න හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙන ඔවුන් දන්වන පරිදි මොකද ඔවුන් කියන විදිහට PCR පරීක්ෂණ කරලා තියෙනවා. ඒ තමයි ඊට අමතරව කුලියාපිටියෙන් වාර්තා වුණා 17 දෙනෙක්. ඒ නිසාම ඔබ දකින්න ඇති ඒ කුලියාපිටිය පොලිස් කොට්ටාෂයේ යටතේ පිහිටි පොලිස් වසම් කීපයක් නිරෝධායන ඇදුරු නීතිය පනවන්න යෙදුණා. මොකද මේ 17 දෙනා පිහිදිලා ඉන්නේ විවිධ ප්‍රදේශවල. ඊට අමතරව කොළඹින් LRH එකෙන් ඒ වගේම තටාකාගෙන් නැව් තටාකාගෙන්
දෙදෙනා බැගින් හම්බලා තියෙනවා. කළුතර පයාගල කඩුවෙල කියන ප්‍රදේශවලින් එක්කෙනා බැගින් වාර්තා වෙලා තිබෙනවා. අපි මේ දක්වා හිතන් දත්තු නැති දෙයක් තමයි රෝහල් වලින් මේ පොකුරෙන් මේ වන විට 27 දෙනෙක් සුවය ලබලත් ගිහිලා තියෙනවා. 1000ක් දෙන 3 දෙනෙක්, 18 3ක්, 19 7 දෙනෙක් සහ ඊයේ තව 14 දෙනෙක් මේ මිනුවන්ගොඩ පොකුරේ ආසාදෙන වෙච්ච කට්ටිය අතරින් 27 දෙනෙක් සුවය ලබලා ගිහිලා තිබෙනවා. ඊයේ දින තුල පමණක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8021ක්. මේ වන විට මේ රට තුල සිදු කර ඇති සමස්ත PCR සංඛ්‍යාව 398196ක්. PCR පරීක්ෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුල ප්‍රචාරය වන දෑ පිළිගත නොහැකි බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෑතකදී සමාජ ජාල හරහා ඒ වගේම ජනමාධ්‍ය හරහා නොයෙක් විදිහේ චෝදනාවල් එල්ල වුණා. කසායනාගාරවල සිදුගෙන පරීක්ෂණ විශේෂයෙන් පෞද්ගලික කසායනාගාරවල සහ විශ්වවිද්‍යාල පරීක්ෂණාගාරවල සිදු කරන මේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳව මේ PCR පරීක්ෂණ සිදු කිරීමේදී රජයේ කසායනාගාර ගණනාවකදී මේ PCR පරීක්ෂණය සිදු කරනවා. කසායනාගාරවල තියෙන ධාරිතාවය වැඩි කිරීම සඳහා දිගින් දිගටම රජය විසින් කටයුතු කරනවා. පෞද්ගල අංශයේ කසායනාගාරවලින් PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල තියෙන PCR පරීක්ෂණාගාරවලදීත් මේ පරීක්ෂණය සිදු කරනවා. ඒ සෑම තැනකම මේ සිදු කරන PCR පරීක්ෂණ සම්මත ක්‍රමවේදයට සහ ප්‍රමිතියකට යුතුව සිදු කරන බව. ඒ වගේම තමයි මෙතනදී වසංගත විද්‍යාත්මකව මෙතන මේ රෝගය පාලනය කිරීමට අවතීර්ණ වීමේදී සමහර අවස්ථාවලදී PCR පරීක්ෂණයක් සිදු කිරීමේදී යම්කිසි විදියකින් ඒ පොසිටිව් කියා ආපුහම එහෙම නැත්නම් නෙගටිව් නැතයි කියලා ආවොත් ඒදී සමහර වෙලාවට රසායනාගාරයේ පවතින යන්ත්‍රවල පවතින ගැටලුවක් එහෙම නැත්නම් මානුෂිකව පවතින ගැටලුවක් හියුමන් එරර්ස් කියලා කියන සමහර වෙලාවට ඕනෑම පරීක්ෂණයකදී යම්කිසි වෙනසක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි කරන්නේ තවත් රසායනාගාරයකදී ඒක තහවුරු කිරීම. රජයේ රසායනාගාරයකදී සිදු වුණු පරීක්ෂාවලදීත් අපි ඒ සිදු කරනවා. ඒ දිගින් දිගටම සිදු කරනවා. ඒ සිදු කරලා අපි එය තහවුරු කිරීම සිදු වෙනවා. ඒ නිසා ඒ වගේ සාම්පලයක් නැවත නැවත පරීක්ෂා කිරීම අපි සිදු කරන්නේ ඒ පරීක්ෂණයේ අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමට නෙවෙයි, ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය නිවැරදිදයි තහවුරු කර ගැනීමටයි. බෙතර කොටුව පොලිසිය තුල පිහිටි බස්නාහිර විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමගම වසා දැමුණු කොටුව පොලිසිය වෙනුවට කොම්පඤ්ඤ වීදියේ හෝ පිටකොටුව පොලිසිය මකින් සේවා ලබා ගැනීමට අවස්ථාව සලසා තිබුණා. කෙසේ වෙතත් මේ වන විට කොටුව පොලිසිය විවෘත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. අද දිනේදී එම කොටුව පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන් සියල්ල එම පොලිස් ස්ථානයෙන් ඉවත් කර පොලිස් ස්ථානයේ විසබීජ හරණයකට ලක් කර තියෙනවා. එසේ ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන රීතීන් වලට අනුගතව නැවත එම පොලිස් ස්ථානය අද දින උදෑසන 9 සිට විවෘත කර තිබෙනවා. සාමාන්‍ය මහජනතාවට පොලිස් ස්ථානයෙන් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. අද දිනේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 74ක් තුළ පුද්ගලයන් 8323 දෙනෙකු නිරෝධායනී වෙමින් සිටිනවා. නිරෝධායන කටයුතු අවසන් කර මේ වන විට පිටව ගොස් ඇති පිරිස 55432ක්. වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පේ මඩුව හා පෙරිය කාඩු නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන කටයුතු අවසන් කළ 39 දෙනෙකු අද පිටත්ව ගියා. ගලින් බිඳුනුව ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක සහ පවුල් 47ක පුද්ගලයන් 107 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ ඔවුන් කටුනායක ඇඟලුම් කම්හලක් හා සම්බන්ධ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන්. මෙයනුව ගලින් බිඳුනුව වැව සතිපොළ භූමිය ඇතුළු නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් අහඹු ලෙස PCR පරීක්ෂණද සිදු කෙරුණා. කරන්දිණිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට අවධාරණය කළා. මුහුණු ආවරණ නොමැතිව ගමන් කරන අයට දැඩි ලෙස අවවාද කිරීමටයි පොලිසිය කටයුතු කළේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස කොතරම් දැනුවත් කළද ඇතැමුන්නේ පිළි නොගන්නා බව පෙන්වා දෙනවා. බේරුවල දෙහිවරවරාය තුළ අද උදෑසන කළ නිරීක්ෂණයකදී පැහැදිලි වූයේ ඒ වෙත පැමිණෙන පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන ආකාරයයි. දැත්සේදී මේ උපකරණ තබා තිබුණද ඒ සඳහා යොමු වීමක් දක්නට ලැබුණේ නැහැ. දෙහිවරවරායට ඇතුළු වන අය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයන්ද නිසි පරිදි ඉටු නොවූ බවයි දක්නට ලැබුණේ. සමාජ දුරස්ථභාවයද මෙහි පැවතියේ නැහැ. බේරුවල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පැමිණ මෙම තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි වුණා. ඒ ලියාගන්නේ පයින් යන කට්ටිය විතරයි.
අපිට වාහන ලේන කට්ටිය නම් ලියාගන්නේ කවුද? ඒකනද දැන් අපි කියලා දෙන ප්‍රමාණවත් කප්පිය දාන්න කියන්නේ. දැන් මේක සාර්ථක නැහැනේ මෙහෙම නම්. නිරෝධායන ඇඳුරු නීතිය කඩ නොකර නිවෙස් තුළට වී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායන කිරාබලිය දායක වන නිලධාරීන්ට බාධා කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරනවා. ඇඳුරු නීතිය කඩකළ පුද්ගලයින් වැඩිම පිරිසක් ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔබට සුබ දවසක්.